අයිබෝවන් MR Kitchen YouTube channel එකට ඔකල සෙල දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අරගෙන ආවේ අඩමඩ වේදමින් හදා ගන්න පුළුවන් රසම රස falooda recipe එකක්. ඔන්න මේ falooda එක හදන්න ඔයගලන්ට ගොඩක් දේවල් ඕන කරන්නේ නැහැ. හරිම අඩුම ද්‍රව්‍ය ප්‍රමාණයකදී ඔයාට හරිම ලේසියෙන් හදලා රස බලන්න පුළුවන්. අපේ නම් බල මේ රසවත් falooda එක හදන්නේ කොහොමද කියලා. දැන් මුලින්ම falooda එක හදද්දී අපිට ඕන කරන රෝස් සිරප් එක. මේ රෝස් සිරප් එක ඔයාට ගෙදර හදා ගන්නත් පුළුවන් නැත්නම් කඩෙන් ගන්නත් පුළුවන්. ගෙදර හදනවා නම් අපිට ඕන කරන සීනි ග්‍රෑම් 250ක් වතුර මිලිලීටර් 200ක්. දැන් ඔයා කරන්න ඕනේ ලිපේ තියන පුළුවන් භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්න සීනි ටික. ඊළඟට වතුර ටිකත් එකතු කරලා අපි මේ භාජනේ ලිපේ තියාගමු. සීනි ටික ලිපේ තියාගත්තට පස්සේ ගින්දර හොඳටම අඩුවෙන් තියාගෙන සීනි ටික හොඳින් දිය කරගන්න. මේ හරියටම ලිපේ තියලා විනාඩි 4ක් වගේ යද්දී ඕකලන්ට පේනවා ඇති සීනි එකේ උඩ හොඳට පුබුළු දාගෙන එනවා. පළවෙනි පාරම සීනි එකේ උඩ පුබුළු දාගෙන ඉද්දී ඔය ලිප වහගන්න. පොඩ්ඩක් මේ වෙලාවදී අල්ලලා බලන චුට්ටක් ඔයාට තේරේ සීනි එකේ ඇලෙන ගතියක් තියෙනවා. එන්නේ පදමට තමයි තියෙන්න ඕනේ. මේක ඕකොල්ල නූල් ඇදෙන පදමට රත් කරගන්න අවශ්‍ය නැහැ. දැන් මේ අපි තිය කරගත්ත සීනි එක හොඳටම නිවෙනකන් අපි පැත්තකින් තියාගමු. ඊළඟට අපිට ඕන කරනවා කසකසායට ටිකක්. මේ කසකසායට ඕනම සුපර් මාකට් එකකින් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ නැත්තම් ඔයාලඟ චියායට වගේ තියෙනවා නම් ඒක උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කසකසායට මේ සැන්දක් වගේ අරගෙන වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න. විනාඩියක් දෙකක් වගේ පෙඟුනට පස්සේ මේ ඇට එක නිකන් ජෙලි වගේ වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ටික නැවත හොදලා ගන්න. දැන් අපි හදාගත්ත සීනි පැණියක හොඳටම නිවිලා තියෙන්නේ. ඕකල පොට්ටක් මේ වගේ ඇඟිල්ල දාලා බලන්න. ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට තමයි නිවෙන්න ඕනේ. ඊළඟට අපිට මේකට ඕන කරනවා රෝස් එසන්ස් ටිකක්. මේ රෝස් එසන්ස් ඔයාට ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. ඒ නැත්තම් ඔයාට රෝස් වෝට උනත් මේකට දාගන්න පුළුවන්. අපි දැන් රෝස් එසන්ස් වලින් මේ සැඳි තුනක් වගේ එකතු කරගමු. ඊළඟට අපිට ඕන කරනවා කලරින් ටිකක්. ඔයාට මේකට රෝස පාට හරි රතු පාට හරි පාවිච්චි කරන්න පුළුවන්. දැන් කලරින් ටිකක් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්න. දැන් අපේ ඕන රෝස් සිරප් එක හරි ඔයගලන්ට මේ රෝස් සිරප් එක හදලා ශීතකනේ සාමාන්‍ය කොටස තියාගන්න පුළුවන්. මේක ඔයගලන්ට මාසයක් වගේ කල් තියාගන්නත් පුළුවන්. ඉතින් ටිකක් වැඩිපුර හදලා තියාගන්නවා නම් ගොඩක් හොඳයි. දැන් අපි falooda එක හදාගමු. අද මම මේ falooda එක හදාගන්නේ දෙන්නෙකුට ප්‍රමාණවත් වෙන විදියට. ඒ නිසා මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් අරගෙන තිනවා. දැන් අපි ගත්ත කිරි ටික මේ වගේ වීදුරුවකට දාගමු. ඊළඟට ඔයාට පුළුවන් ඔයාට පැන් රස අවශ්‍ය ප්‍රමාණයට අපි හදාගත්ත රෝස් සිරප් එක මේකට එකතු කරන්න. මම මේ කිරි එක අරගත්තේ හොඳටම කූල් කරලා. ඔන්න දැන් අපි ඊළඟට කසකසා ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගමු. දැන් ඔයාලඟ තියෙනවා නම් මේකට ජෙලි උනත් එකතු කරගන්න පුළුවන්. ජෙලි එකතු කරාම ඇත්තටම හරිම රසයි. මම මේකේ රසය වැඩි කරගන්න අයිස්ක්‍රීම් ටිකක් එකතු කරනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ හරිම ලේසියෙන් අඩුමඩු වේදමෙන් හදාගත්ත රසම රස falooda එක. ඉතින් ඔයාටත් හරිම ලේසියෙන් මේක හදලා බලන්න පුළුවන්. ඇත්තටම හරිම රසවත්. ගොඩක්ම ගොඩක් ලේසි රෙසිපි එකක් මේක. එහෙනම් ඔයත් මේ රසම රස falooda එක හදලා බලන්න. හැදුවට පස්සේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.